පුංචි දරුවන් කලක කියන්නේ ලෝකය දිහා බලලා ලෝකයේ දෙවල් ඉගෙනගන්න කෙනෙක් මිනිස්සු දිහා බල මිස්සු ගන ඉගෙනගන්න කෙනෙක් හැබැයි එහම ෝක දිහා බලන්න මිනිස්ු දිහා බලන්න හොඳ ඇහැක් ඒ ගොල්ලට තියෙන්න්න ඕනේ. මේ දේ හරියට දකි ැයින ඒ දකින දේ අප හැදිලිනං ඒගොට හරියට පේ නැත්නං. ඒ පි පි දම ිච දරන්ට කිය ගන්න වෙන්නේ නෑහ. අපි දකිනවා ෑතකාලේ පුචි දරුව ගොක් මේ ඇස්සනොට කන්න අඩි දාලා තියෙනවා නේද ඒ තාක්ෂණය දියුණුවත් එක මේ පුංචි කාලේ මේ ඇස සම්බන්ධ ඇතු වාදය හඳුනාගත්තර පස්සව නිරදි කරගන්න තාක්ෂනට පිහි වෙලා. ිටක් වැඩිපුර රම ච දුවන් ද ෂ්ි ාද පිබඳව නත්තන් ස් පිනීම සම්ම දර ාවන් ඇතිවනොත් එක මොදරන්න පුළුවන් කියන කාරන්නේ අපි කියන තා කරන්න ආරාධන කලා විෂන් කියයා ආයතනයේ විෂන් අධ්‍යා ද . විද්‍යාජයරත්න මහත්මට අයි ොන්න ොතුමට අද වගේ කාලක මේ වගේ යෝග මේ පුංචි දරුවන්ගේ අස් පෙනීමම පිළිඳව අප විශේෂ කතාරන්න ඕන අයි ද්‍යාමත්මය අපි හැමෝම දන්නවා අපි හැමෝගේ අනාගද පලාාපොරොත් වෙන්නේ කුඩා දරුවන් අපේ ළමයි එතෝට මේ අපේ ළමයි ජීවත්වෙන කාල පරාශය අපි අවබෝධ කරගත්තොත් කුඩා දරුවක්ගේ වයිස අවුරුත් පහක්කෝ දායයක් වොත් ඒකට්ටිට අව්‍ය කාලය අවුරුදු හැත්තැවකසුවක් තව ජීවත්තෙන්ට අවස්ථාව තියෙනවා අපි තරුණ තරුණේක් ගත්තොත් එයා ගවරුදු විසිපාතිය වුුණොත් ජීවතෙන කාලය අවුරුදු පණහක් වගේ වැඩිහිට කෙනෙක් ගත්තොත් යා ගැවරුදු හැටක් නං එයා ජීවතවෙන කාලේ සමහට අවරදු දායක් පහලක් විසක් වෙන්න පුළො එතුර කුඩාදර්ුවෙක් එයාගේ ප්‍රශ්නයක්ත් එක්ක ජීවත්වෙන කාල පරාසය ඉතාමත් ඉහලයි තට එයාගේ ප්‍රශ්නයක්ත් එක්ක ජීවත්වෙන කොට. එයාගේ ජීවිතයේ විශාල කඩීම් ප්‍රමාණයක් පසු කරන්න එයාට තනිම සිද්ධයෙනවා. ගොඩක්වෙලාට ළමයි කියන්න දන්නනෑ නැතං යාලා කියන්න ලැජ්ජයි. හනැතම් බයයි මට පැෙනීමේ ප්‍රශ්නයක් තියෙනව කියලා. සමර්කට්ටි දන්නෙත්නෑ කියන්න. මොකද එයාලා විශ්වාස් කරන මේක තම මට පේෙන උපරිම පෙනිමේ ප්‍රමාණය කියලා. ඒවගේම තව සමහරයලාට අපේ ඉස්සර මතයක් තිබුණ කණන්නාඩි දැම්මත් අප ඇස් තව දුර්වල වෙනවා ඇ කැත්ත වෙනවා කියලා. ොට ඒවගේ හැඟීම් තියෙන නිසාල් මයි අකමැති ඒවගේ අදහස් දෙමවපියන් හෝ ගුරුන්ට ප්‍රකාශ කරන්න. ඉතින් මේ ළමයිට අනාගතී ගවට රැකියාවක් යන වටයනකොට පවා නැතන් ජීවිතය ඉදිරි කඩින්වල්දිපව මේ පෙනීම කියන එක ඉතාමත් සැලකිලිමත් වෙන සාධකයක් වෙනවා. අපි දෙමවපියන් විදියට නැත්තන් අපි සෞදර සෞදරයන් විදියට නැත්තං අප දූදරුවන්ට අප බලන්න ඕනේ දරුවන්ගේ මේ ඇස්පෙනීමේ තත්වය අපි බලාපොරොත්වයනවගේ සාමාන්‍ය තත්යක් තියෙනවත් කියලා ති ඒ ගැන දනවත්වීමක්ත්තම යදම සාච පයෝද ඔබ කිව්වගේ අපි ද අපි අම් ගෙනෙක් තාත්තගෙනෙක් විදර අපේ දුව පුතාගේ මි දෘෂ්ටි දෝෂයක් තියෙනවයි කියලා අපට දැනනින්නේ කොයි විදදි අපි හඳු ගන්නෙකොද මේ අපේ දුවට පුතාරමම ප්‍රශ්නක් න කියල ඒක මේ හරි වැදගත් ප්‍රශ්නයක් නලින් මොකද අපි දරුවෙක්ගේ පිටිම් බල් නොකට ඇස් දෙක සාමාන්‍යවිදිහයට අපේ පේනව වගේම හැඩේ තියෙනවා වෙන්න පුළුවන්. මූලිකව මේ හැඩේ නැත්තන් මට හ තාත්තර හඳුනාග පුලම් යාගේ ඇස්තකේ හඩිය වෙනස් හෝ ඇස් පිල්ලම් පිහිට නාකාරය වෙන සේක නිසා දෝෂයක් ඇතිවෙන්න්න පුළුවන් කියලා එතකොට අප පොවල් සෞක සේකාාවනොත් ඒ කුඩාකාලේදී මොනිට කරන නිසා මූලිකවම හඳුනාගන්න පුළුවන්. හැබයි හැඩේ සාමාන්‍යය තත්වේ තිය ඇද්දී. ඇ ඇතුලේ ඇතු වෙන ක්‍රියාවල ඉන්නල වෙනස්සීම වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ පුද්ගල සමහර් ලමයිට ඇතතියන ටීව එක නැත්තන් ඇත ඉන්න උගන්නකොට බ්ලක් බෝඩ් එක ඇත නොටිස් බෝඩ්ක් තින දෙේල්යාලට පේ නෑවෙන්න පුලොන් යාලක දෙ කරන්න හෙමහිට හමට ඇවිද ගෙන යනවා ඇතෙන්ට නත්තම් පුටවාර ගෙන නවා ඇතෙන්ට. ඇැවදාහරණයට ලාස්රම් එක් වගේ එහමන එයාල කරන්නේ ලඟින්න යාලවාගෙන් මෙම බලල කොපි කරනවා මොකක්ද ලියන්න කියලා නැත්තම් පොත ඉස්සරහට ගෙනනවා ගිියලා ලියනවා නෝට් එක. තොට එයාලඟවම තියනවා උපක්්‍රම එයාලගේ තියෙන දුරලතාවේ මඟ හරවාගන්න මිනිසාටවිී උපක්‍රම හදාගන්න උගන්න ලාතිනවා නිස්භාවික තොට ඒක නිසා මේ දුරලතාවත් ති නති කියලා හඳුනාගන්න හරියා මාරු. තොට සමහර ලමයි මෙම ඇස් කුඩා කරල බලවා ඇති දං බලනකොට අපි කෙන ස්කීස් කරනවා කියලා එතෝට ඒ කට්ටිට යම් ප්‍රමාණයක තාවකාලික පෙනීමක් තිනවා ඇත්තන් සහරයගේ ඇස් වපර ගතිය තත්ත්වයක් කනවා කියන්නේ ඇස් දෙක නාහ ළඟට නව ෙන් පලන් කන්න දෙපැත්තට යනෙන් ්ල එකට අපි කියෙනවා ඔපර දත්යා මේ මේ ලක්ෂණව ලිින් අපිට හඳුනා ගන්න පුල මෝලිකව මෙයාගේ දුර්ලතාාවයක් තියෙනවාද කියලා සැකර හැකි තවකට්ටිය මේ පොත ලඟට අරගෙන කියන අපි කොලයක් ගත්ත යල කියවන්නේ මේගෙට ලංකරලා එතෝට ඒකෙන් හඳුනා ගන්න පල යි මෙයා මේ අපි ලංකරනවට වඩ අලංකරන්නේ හරි දෝෂයක් තියෙනවාද තු මේවතම අපිට සැකරන්න ඇති වෙන ක් දැි හමද දක්කො මෙමට හු ගත්තම දෙමපයක් විදිට තයුතු ක්‍රියමාගේ කොක්දස දැ විෂන් කක අයතනය මෙමගේ තත්වයං ල දරුවට ඇතන් දෙමවපියන්ට උද් කරන්න සහයවකදන්න සැකස ඇතිනකයි විදිහයටද විෂන්කයා අයතනය ගත්තු අපි විෂන්ක්‍ය අතන යුනියන් පලේස්සික අලුතෙම ශාකවක්තින කුඩාදරුවන් සඳහා විශේෂයෙන්ම ඇතන්දිී අපි මෝලිකව කරන්නේ මූලි ක්ෂි පරීක්ෂාවක් කියන එක සිදු කරනවා. එකන්නේ අපේ කුඩා දරුවන්ට හැකියාවක් නෑනේ දෝෂයක් තියනවද නැද්ද කියලා හඳුනාගන්න එතෝට දෙමවපියන්ට පුළුවන් වෛ්‍යවලය වෙත යොමු කරල්ලා අප වෙත එන්න හෝ නැත්තන් කෙලින්ම අප වෙත ඇවිල්ල අස්පරීක්ෂාවක් සම්බන්ධ විමසන්න එතෝට එතනදී අප අවශ්‍ය කරන මූලික අක්ෂි පරීක්ෂාව සිදුකිරීමෙන් අපිට හඳුනාගන්න පුළුවන් ඒකා වයස් පරාසවල ඉන්න ළමයින්ගේ පිෙනීමත් එෙක්ක මේ ළමයාගේ පෙනීම සාමාන්‍ය තත්ත්වයක තියෙනවද එම නැත්තම් අඩුතත්වේක තිෙනවද එම නත්තම් වැඩිත්යෙක් නො. අපිේ පරීක්ෂණය කරොත් විතරයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ ළමයි සාමාන්‍යඉදියට වැඩ කටයුතු කරනවා සාමාන්‍යදියට පැනීම තියෙන කියලා. ොකද පෙනීමේ අඩුවක් තියෙන වන අනිවාර්මය පුද්ගලින්ගේ අධ්‍යාපනයත් අඩුවක් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. මොකද අපේ ඇස කියන්නේ සංවේධන තොරතුරුවලින් වැඩියම්ම සංවේදධන තොරතුරු ලබාගන්න අංගය. එතට එතනින් තොරතුරු අපිට එන්න නැත්තන් අපේ අධ්‍යාපන ක්‍රියාවලියත් සාර්ථකව සිද්ධයවා කියලා හිතන්න අමාරුවයි. හරි අපි අපචි වෙල පනි වැඩගටගෙ තාම එක්මනේ නැවත මේ කතා බහසමග සම්බන්ධ වෙම. නැවත කඩාදරුවන්ගේ පැෙනීම පිළිබඳව කරන කතා හට සම්බන්ධ ද විද මහත්ම අපම හත විෂන් තරප කියළමේ කුඩා දරුවන් සබන්ධය යෙන කාරනවද මොකදම විශන් තෙරප කියල කියන්නේ මේක අපේ ලංකාවට බොහු විට අලුත් වචරයක් වන්න පුළුවන් නමුත් අපි මේ ඔප්ටෝමට්‍රි ෆිල් දෙක ගත්ත ඔොත් මේ ටෂ්ටි පරීක්ෂාව සම්බන්ධව ගත්තොත් ඒක ලෝකෙ කතා කරන මාතෘකාවා ඒන්නේ ළමයින්ට තරුණ විය කට්ටේර ප දෘෂ්ටි දෝෂ නිසා පැනීමේ දුර්ලතා ඇති වෙනවා. එතොට සමහර අය ඉන්නවා කන්නාඩිය දාලත් අපි අනුමාන අවශ්‍ය කරන පැනීම ඉම්පරවෙන්නේ නැති පිරිසා. එතොට ඒ වගේ කට්ටියට තමයි මේ විෂන් තෙරපි කියන්න ප්‍රතිකාරක්‍රමය හඳුනලදිලා තියෙන්නේ ඒක හැමෝම සුදුසුවෙන්නේ නෑ. මොකද ඒට සුදුසුවෙනවාද නැද්ද කියලා අවබෝධ කරගන්න ඕතොප්ටි කැසිස්මන්් කියන විශේෂීත පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ පුද්ගලෙක් මේ විෂන්තරපි කියනෙකට සුදුසුවෙනවාද නැද්ද කියන එක. එතොට ඒකෙද විශේෂයෙන් සිදධ වෙන්නේ දෘෂ්ටි දෝෂ නිසා හෝ ඇසේ වපරතත්ත්වයක් නිසා නැතන් අපිකිෙනවා මේ ළඟ බලානන්න ට සමරකට්ටිට හිසිර අධ්‍යක් කියෙන අවස්ථාති නො වැඩි ඒට එක හේතුවක්ව නොමේ ඇස් දෙක ළඟට කර ගැනීමේ අපහස්සුතාවේ. එතුට අන්නේ වගේ විවිධවිධ දුර්ලතා සඳහා එක්සසයිස් මාර්ග. නැත්තං ඇස සහ මොලය අතරතියන ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්‍යය උත්තේජනය කිරීමෙන් සිද්ධ කරන තෙරපි මෙත ඇ්ඩවා. තොර මේක ආරම්භ කරගෙන, සේෂන් ස් කීපයක් කරලා ආය ෝොතප්ිකැසිස්මටයක් කනකොට අපිට කම්පා කල් බල පුළොන් මේ පුදගලයක් කොයි වගේ ඉම්පරුමටයක් වෙලා තිඉෙ කියලා. ඒක අපි දැන්ටත් දක්කිනවා සැලකවිතු විදිහට මේ ප්‍රයෝජනවත්වෙනවා ළමයින්ට තරුණයින්ට ඇස්කන්නාඩියක් දාන්න පරාත්කුවීම නිසා යාලට අහිමිවෙච්ච පෙනීම සලිකවිතු ප්‍රමාණයකට නැවත ලබා ගැනීම හැකිියමේ විශන්තරප කියන මෙත ඇද් දෙකින්. කරන්න අපට හැක්වෙලා තිෙනවා. ති මේක ප්‍රධාන මේ සේවාවා අපේ යුනිර් පලේසිගේ තියෙන විෂන්ක ආයතනය තමයි සේවවල බාධන්නේ. ැ හිතන තාමත් දක හරල ට ප්‍රද ල මකට පිියීමක්වාහගන වෙලාක් විෂන් තරපි ර ුතු රක්ක ේ දැන් මේ කාල කරෝණ වසංගතය පැතිරෙන කාලයක්හ ම කාලක් පසුරම හිට දැන් සවක ආරක්ෂිත මේ සේවන් සපයන්න නේ විශන්ගේ ආයතනක කහොම සෞක ක්ෂතුව මන්ගේ පාඩ බෝගකන්ට මේ සේවන් සපයන්න සැදී පැහැදන්නේ. හ අපේ ආයතනය ගත්තම අප සෞකයට අනුකූලව. අපි හෙල්තැන් සේ්ට මෙත් ෆලෝ කරගෙන මේ ක්‍රියාවන් සිදු කරනවා පේෂන් කෙනෙක් එන වෙලේ ඉද පේෂන් කෙනෙක් අපි ආයතනය නික්ම එනකම් එ සඳ ීඩියෝ කලිප්ස් කීපිකුත්ති අපි බලමු මුලින්ම පේෂන් කෙනෙක් කශම කෙනෙක් එනකොට අපි ඇරජ් කරලා තියෙනවා එයාගේ හැන්වෝෂ් කරගන්ද ඒවගේ න්ට්‍රවෙන ොරදම අපි ටෙම්පරේච මාක්කරනවා ඒ පුද්ගලයාගේ අනුමත කරන උෂ්්‍රන්ත පරාසේද ඉන්න කියන එක මූලිකව හඳුනාගන්න එමගින් අපි වංකරගත්ත මේ පාරිභෝගිකින් ඊට පාස්සේ මූලික තොරොතුරු අපි ලබා ගැනීමක් සිදුකරනවා පහුගියද දින ීපේ කොයි ප්‍රදේශවලද සරිසැරුව සහ වශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම සිදු කරලා තමයි පාරිභෝකි කියන්න අපේ ආයතනවලට ලබා ගැනීම සිදුවන්නේහරි බැ න කශන නමයි මේ කෙනෙක්ැමති නොව පුල ගොඩක් වෙලා ොට ඇවිල රස්ජාදෙන්න්නට වෙලාවක් වෙන් කරගන දිනයක්ක් වෙන් කරගන පහසුවන්ගල මන් වෙදේ කර න්නපුළුව දියක්ති නොද ඔ අපේ ආයතනේ දුරකතතානාකයක් හඳු ලදින්න තිනවා බිඳුව එකයි හැත්තපැෑ හත්ත පායිසීය විශේෂය මේක ගැන වැඩියෙන් අපි දැනුවත් කරන්නේ සෞඛ්‍යරක්ෂිත විදිහට කරන්න නම් අපේ ආයතනවල පාලනය කිරීමකොත් සිද් කරන්න ඕනේඒ වගේම පාරිබෝගී ගැන්ටි තම පහසුවෙන් සේවාව ලබා දෙන්න ඕනේ මතුර ඕනම කෙනෙකුට මේ අපේ ආයතනය මගින් ඇස්පරික්ෂාවක් කරන්න ඕන්න නැකව විදධයට තමන්ගේ දරුවන්ගේ සෞදරියන්ගේ. තියෙනවන ්‍රේ දිස්ශවන ඉදිහට දුරකතනාන්කයට කෝල් කර හෝ නැතන්ගේ ඇට්‍රසිකට පැමිල්ලා ඔබගේ සේවව ලබා ගැනීමේ අවස්ථාව සල්සලා තියෙනවා. ඉතින් විශේෂයෙන් අවශ්‍යයන්නේ ළමයිගේ පෙනීම අද තියන පෙනීම අපිට ඒවිදිහට පවත්තාගෙන යන්න පුළුවන්ද කියනෙක් අපි දැනුවත්තෙන්න්න. ඉතින් ඒ සඳහා තමයි අපි කුඩාදරුවන්ගේ මේ පෙනීම සම්බන්ධ වැඩිදුර අපි සාකච්ඡාවට ාජනය කරන්න ඕනෑ ගොඩක් අඇතුන මේ දරුවන්ට කන්නඩ දානක දරුවන්ට පහසු හෙම කැනමු ඒටඩා දරුව යනාගත්තයකන හිතදති කන්න අඩියක් කරදාලා දික එවු දිග කාලටව දාන ඕනට යමිකාර කන්නඩ ිවත් කළ ඉන්න පුළුවන් දෙකලන්ට. ඔ ඒ අහරිහොඳ ප්‍රශ්නයක් මොකද සමරල්ලාට හිතන මේ අපි සාමාන්‍යෙන් බෙත්වනකොට බේදබලා වරෙනවාගේ කන්නඩි දදාල ඉවරන්න පුලන්දිච. ඒක ඇතම තීරණය කරන්න පුළුවන් අක්ෂල්ල්‍ය වෛද්‍යවරයකුට හෝ දෘශිහි සේසචඥයකුට පමයි මොකද කණන්නාඩිය දැමීමෙන් පසුව පිනීම විතාමත් නිවැරදි වෙනවා ඒවාගේ ඒක වර්ධනය වෙනවා. එතට සමහ අවස්ථාවල කණන්නාඩිය නැත්තුව ඒ පිනීම පවත්වාගෙන යන්නබෑ පවත්තාගෙන කියමන් ටේනස් කිරීම මේේන්ටේනීමක් කියන්නේන ඇස් කන්නාඩිය නැත්ති නම්. ඉතින් ඒක ගැන රි නිවදි පිළිතුරත් දෙන්න පුළන්. පරීක්ෂණයකින් පසුව දෘෂ්ටිවිසිී සඥකට හ අක්්‍රිශල්ලවයි දෙවරෙකුට පමණයි ඕය. අපි අද කතා කල දරුවන්ගේ පිනීම පිළිබඳ මොගද අපි හැමෝටම ඉන්න බොම ලොකුම සම්පත අපේ දරුවෝ ඉතින්ගේ අයගේ හස් පෙනීම ලෝක දන ද හොන් පව ්‍රශ හ හ පිියමක් ලබාද නොට පුලුව න දරතනන්කොට මන් ද ගන වින් ගේ අයත්නයට පින්ුව එකය එකයි හැත්ත පහයි හැත්ත පහයි සිය ඇමින්ද එකක එකයි හැත්ත පහයි හැත පහයි සියකන දුරතන් ටම තුමක් ලබදල ම ොතුර ලබග . න් ්‍යා යත ප්‍රාන ෘෂ්ට විශේෂයක් ද්‍ය ජයරත් හ මට දන් වත් ර රන්ගේ ප න පි මඳ ප ද රනට පහැත් ට ඔබ ද ක මක් නැව ස ද ම.